අයිබන් කියලා ජනක්ෂක රුපජනටව පිළිගන්නවා මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සීතාවක රාජධානිය පිළිබඳව. ඉතින් සීතාවක රාජධානිය පිළිබඳව සරලව කතා කරනවා වීඩියෝ එක හොඳට බලන්න කියලා මතක් කරනවා. ඒ වගේ මීට කලින් කරපු වීඩියෝ වල බල නැත්නම් channel එකට ගිහින් channel එකේ playlist එකෙන් ඔයාලට මේ වීඩියෝ සියල්ලක්ම එකවතාවම ලේසියෙන් බලා ගන්නත් පුළුවන්. හරි. අපි කතා කරමු මේ සීතාවක රාජධානිය පිළිබඳව. මීට කලින් කරපු වීඩියෝ වල බැලුවා නම් ඔයාලට මතක ඇති සීතාව රාජධානිය බිහි වෙන්නේ විජේ බාකොල්ලෙන් පසු. විජේ බාකොල්ලෙන් පස්සේ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදෙනවා. ඒ යටතේ තමයි සීතාවක රාජධානියක් කියලා එකක් බිහි වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් සිටියේ මේ තියෙන්නේ සීතාවක රාජධානිය. හරි. අපි කතා කරමු සීතාවක රාජධානිය පිළිබඳව. සීතාවක රාජධානිය ආරම්භක පාලකයා තමයි මායාදුන්නේ රජතුමා. විජේ බාකොල්ලෙන් පස්සේ රාජ්‍ය කොටස් තුනකට බෙදා ගන්න කෝට්ටේ රාජ්‍ය. ඉතින් සීතාවක පාලකයා වෙනවා මායාදුන්නේ රජතුමා. ඉතින් මේ රජතුමා තමයි විජේ බාකොල්ලෙදි ලොකු කාර්යභාරයක් කරන්නේ. හරි. අපි කතා කරමු මායාදුන්නේ රජතුමා පිළිබඳ. එතකොට සීතාවක රාජධානියේ ආරම්භක පාලකයා තමයි මායාදුන්නේ රජතුමා. ඉතින් මෙතුමා පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා මුල සිටම. ඉතින් මේ නිසාම ලංකාවේ ගොඩක් මිනිස්සු ඒ කාලේ කෝට්ටේ රාජධානි සිටියේ සිංහල මිනිස්සු ගොඩක් අය කැමති වෙනවා මායාදුන්නේ රජතුමාට. මොකද පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් මෙතුමා අනුගමනය කරනවා. ඒ වගේ තමයි මතක තියාගන්න කෝට්ටේ රාජ්‍යයට එරෙහිව දිගින් දිගටම මේ රජතුමා සටන් කරනවා. ඒ නිසාම මුස්ලිම් වරුන්ගේ පවා සහයෝගය ලබා දෙනවා. ඉතින් පෘතුගීසින් ආපු නිසා මුස්ලිම් වෙළෙන්දුන්ට ලොකු පාඩුවක් සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා කැලිකට් වල සිටියා පාලකයෙක් සැමෝරියන් කියලා. ඉතින් ඒ සැමෝරියන් රජතුමාගේ ලොකු සහයෝගයක් ලැබෙනවා සීතාවක පාලකයාට. ඉතින් මේ උදව්වත් නිසා පෘතුගීසින් දෙරේව දිගින් දිගටම සටන් ගණනාවක්ම සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට සීතාවක බලය වර්ධනය මායාදුන්නේ රජතුමා යනදී රයිගම් බණ්ඩාර මරණයට පත් වෙනවා. රයිගම් බණ්ඩාරගේ මරණයත් එක්ක 1538 වගේ කාලයේදී රයිගම් ප්‍රදේශයත් සීතාවකට ඇඳා ගන්නවා. මේ විදිහට සීතාවක රාජධානි බලය වර්ධනය වෙනවා මායාදුන්නේ රජතුමා යටතේ. ඉතින් 1581 මායාදුන්නේ රජතුමා මරණයට පත් වෙනවා. එතුමාගෙන් පස්සේ ඊළඟට සීතාවක බාල පාලකයා බවට පත් වෙනවා එතුමාගේ පුතා ටිකිරි කුමාරයා හෙවත් පළවෙනි රාජසිංහ රජතුමා. එහෙනම් අපි දැන් කතා කරමු සීතාවක පාලක ටිකිරි කුමරු හෙවත් පළවෙනි රාජසිංහ පිළිබඳව කතා කරමු. පළවෙනි රාජසිංහ රජතුමා. පළවෙනි රාජසිංහ කියලා කියන්නේ මායාදුන් රජතුමාගේ පුතා කියලා වල දන්නවා. දැන් මම මීට කලිනුත් පැහැදිලි කරා. ඒ වගේම මෙතුමා කුඩා කාලේ ඉඳන්ම දක්ෂ රණසූරයෙක් හැටියට තමයි සැලකෙන්නේ. තාත්තගේ කාලේ මුල්ලේරියා සටන මෙහෙවන්නේ මේ ටිකිරි කුමාරයා. ඉතින් මේකත් එක්ක මෙයා රාජ්‍යත්වයට පත් වීමට පෙර සිටම දක්ෂ සටන්කරුවෙක් හැටියට දක්ෂ රණසූරයෙක් හැටියට තාමත් ප්‍රසිද්ධත්වයට පත් වෙලා සිටියේ. ඉතින් අපි කතා කරමු මේ රජතුමා යටතේ පළවෙනි රාජසිංහ රජතුමා යටතේ සීතාවක බලය වර්ධනය වෙනවා. ඉතින් අවස්ථා ගණනාවකදීම කොළඹ කොටුව වටලනවා. ඊට පස්සේ පෘතුගීසි ලංකාවෙන් එළවන්න හදනවා. ඒත් ඒ උත්සාහය සාර්ථක වුණ නැහැ සීතාවක රාජධානියට ප්‍රබල නාවික ශක්තියක් තිබෙන්නේ නැති නිසා. මුල්ලේරියා සටන ගැන කතා කරවොත් අපි මුල්ලේරියා සටන ගැන පොඩ්ඩක් කතා කරමු. මේ මුල්ලේරියා සටන සිද්ධ කරන්නේ ප්‍රධාන වශයෙන්ම හේතුව තමයි ධර්මපාල රජතුමා පෘතුගීසි හමුදාවක් හා කෝට්ටේ හමුදාව යොදාගෙන සීතාවක රාජධානිය ආක්‍රමණය කරන්න සැරසෙනවා. ඒ බව තොරතුරු සඳහන් වෙනවා රාජාවලිය කියන මූලාශ්‍රයේ. මේ නිසා ඊට ප්‍රතිචාරයක් වශයෙන් සීතාවක හමුදාව ඒ සටනට සැරසෙනවා. ඉතින් මේ සටන සිද්ධ වෙන්නේ මුල්ලේරියා කියන ප්‍රදේශයේ. ඉතින් මේ සටන මුල්ලේරියා ප්‍රදේශයේ සිදු වුණ නිසා අපි මුල්ලේරියා සටන කියලා කියනවා. ඉතින් මේ සටනේදී පෘතුගීසි ආසියාවේදී ලැබපු ධර්මතම පරාජය ඔවුන් ලබනවා. මුලාසල සඳහන් වන ආකාරයට පෘතුගීසි හමුදාව 1600කටත් වැඩි ප්‍රමාණයක් මරණයට පත් වුණා කියලා රාජාවලිය සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ නිසාම තමයි මෙහි අර අගෞරවයේ ඔවුන් මකා ගන්නව තමයි අද වර්තමානයේ නුට මුල්ලේරියා ප්‍රදේශයට මානසික රෝහලක් පවා දාලා තියෙන්නේ. ඉතින් මම ඒ වගේ අමතර දේවල් ඉතින් කියන්න යන්නේ නැහැ. ඉතින් මුල්ලේරියාව කියලා කියන්නේ මතක තියාගන්න සිංහලයෝ පෘතුගීසින්ට හැරෙව ලැබපු හොඳම දක්ෂතාවය එහෙම නැත්නම් හොඳම ජයග්‍රහණය හැටියට අපිට මේක පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මුල්ලේරියා සටන. එතකොට මේ සටන මෙහෙවන්නේ මතක තියාගන්න පළවෙනි රාජසිංහ රජතුමා. හරි. අපි ඊළඟට කතා කරමු පෘතුගීසින් සමග පැවති සටන් පිළිබඳව. ඉතින් අවස්ථා දෙකකදී ප්‍රධාන වශයෙන්ම කොළඹ කොටුව වටලනවා මේ රාජසිංහ රජතුමා. එහෙම කරලා පෘතුගීසින් පරාජයට පත් කරන්න උත්සාහ කරවුවත් ඒ උත්සාහයන් සාර්ථක වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මතක තියාගන්න සීතාවක රාජධානියට ප්‍රබල නාවික ශක්තියක් තිබෙන. ඒ නිසා තමයි අසාර්ථකුනේ. නමුත් එක්තරා අවස්ථාවකදී පෘතුගීසින් පරාජයට පත් වෙන්න යනවා. ඒ වෙලාවේ ප්‍රබල නාවික ශක්තියක් නැවතත් ඔවුන්ට එනවා. ඉතින් ඒකත් එක්ක සීතාවක රාජධානියට පෘතුගීසින් ලංකාවෙන් එළවා දමන්න බැරි වෙනවා. නමුත්
කොළඹ කොටුවට සීමා කරන්න හැකියාවක් ලැබෙනවා. දැන් 1587 දී රාජසිංහ රජතුමා දෙවන වරට කොළඹ කොටුව වටලනවා. ඒ වෙලාවේ කොළඹ කොටුවට පමණක් පෘතුගීසීන් සීමා කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේකටත් ප්‍රධානම හේතුව පරාජයට පත් වෙන්න හේතුව තමයි පෘතුගීසීන්ට නාවික ශක්තියක් තිබ්බා. මේ නිසා තමයි සීතාවක රජතුමාට එව නැත්තම් පළවෙනි රාජසිංහ රජතුමාට පෘතුගීසීන් ලංකාවෙන් එළවා දාන්න හැකියාවක් නැති වුණේ. ඉතින් අපි මේ කරුණු ටික දැන් කෙටියෙන් කතා කරමු. පළවෙනි රාජසිංහ රජතුමා යටතේ සීතාවක බලව්‍යාප්තිය පිළිබඳව දැන් කරුණු වශයෙන් අපිට මේ විදිහට කියන්න පුළුවන්. සීතාවක පළවෙනි රාජසිංහ රජතුමා උඩරට රාජ්‍ය ආක්‍රමණය කරනවා. ඒ වෙලාවේ උඩරට පාලකයා කරලියද්දේ බණ්ඩාර ඔහු පළවා හැර සීතාවකට උඩරට රාජ්‍යයත් ඇඳා ගන්නවා. මේ විදිහට සීතාවක රාජ්‍යයේ බලය ව්‍යාප්ත වෙනවා. භූමිය වශයෙන් වර්ධනය වෙනවා. උඩරට රාජ්‍ය බලය ලබා ගන්නවා කරලියද්දේ බණ්ඩාර පළවා හැර. හරි, එතකොට ඔයාලා දැන් පැහැදිලි වෙනවා. ඔන්න ඔය විදිහට සීතාවක රාජ්‍යයට උඩරට රාජ්‍යත් බලය ලබා ගත්තා. ඒ වගේම තමයි රයිගම් ප්‍රදේශයේ බලය ඔහුගේ පියාගේ කාලයේම ඒ ප්‍රදේශයත් ඈඳා ගන්න තුන. මේ විදිහට ඔන්න එන්න එන්න ප්‍රදේශයේ බලය වර්ධනය කරගන්නවා. ඒ වගේම කෝට්ටේ රාජධානියට අයිතිව තිබ්බ බොහෝ ප්‍රදේශත් සටන් කරලා ඒ ප්‍රදේශවලත් බලය ව්‍යාප්ත කරනවා. මතක තියාගන්න සීතාවක බලය. ඔන්න ඔය විදිහට පළවෙනි රාජසිංහ රජතුමා යටදී සීතාවක බලය ව්‍යාප්ත කළා තියෙනවා. අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ රජතුමා අවාසනාවන්ත ලෙස උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න යනවා විමල ධර්ම සූර්ය රජතුමා රාජ්‍යත්වයට පත්තුරාගෙන් පස්සේ. ඉතින් ඒ අවස්ථාවේ ඔහු පරාජයට පත් වෙනවා. ඒ එන ගමනේදී පේතංගොඩ උයනේදී විස උණ කටුවක් ඇනිලා ඒකෙන්ම ඔහු රෝගාතුරට පත් වෙලා ඔහු මරණයට පත්තුරා කියලා තමයි තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ පේතංගොඩ උයන. ඉතින් ඔන්න ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඔය විදිහට මේ රජතුමා මේ රෝගය නිසා පසු කාලේ මරණයට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකත් එක්ක සීතාවක රාජධානිය පරිහානිය තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දැන් තව මාතෘකාවක් කතා කරමු. සීතාවක රාජධානිය පිරිහීමට බලපාන හේතු මොනවද කියලා. දැන් බලන්න ඔයාලට තේරුණාද කියලා. මම ලොකු විස්තරයක් කතා කරන්නේ කරුණු කෙටියෙම තමයි කතා කරන්නේ. සීතාවක රාජධානිය දැන් මම ඔයාලට මාතෘකා දෙකක් කතා කරා. මායදුන්න රජතුමා යටතේ සීතාවක රාජ්‍ය බලය වර්ධනය වුණු ආකාරය කතා කරා කෙටියෙන්. ඊළඟට පළවෙනි රාජසිංහ රජතුමා යටතේ සීතාවක බල වර්ධනය ගැන අපි කතා කරා මුල් ඒරියා සටනත් එක්ක. හරි, ඊළඟට අපි කතා කරමු සීතාවක රාජධානී පිරිහීමට බලපාන ලද හේතු මොනවද. එක්තරා අවස්ථාවකදී සීතාවක පාලකයාට හැකි වුණා කොළඹ කොටුවට පමණක් පෘතුගීසින් සීමා කරන්න. ඉතින් එහෙම වුණ සීතාවක රාජධානිය පිරිහීමට බලපාන හේතු ගණනාවක් තියෙනවා. අපි කතා කරමු එකින් එකට. එක හේතුවක් තමයි සීතාවක පාලකයන් නිරන්තරයෙන් ඉගෙන ගිය යුද්ධමය ප්‍රතිපත්ති. යුද්ධයක් කරනකොට ජීවිතහානියක් වෙනවා, දේපල හානියක් වෙනවා, විවිධ දේවල් හානි සිද්ධ වෙනවා. ඉතින් මේකත් එක්ක සීතාවක රාජධානියේ පාලකයෝ නිරන්තරයෙන් යුද්ධ කරනවා. 1524, 27 ඒ වගේ විවිධ කාලවලදී දිගින් දිගටම 1561, 87 ඔය වගේ දිගින් දිගටම වසර ගණනාවක් යුද්ධාවලියකට සම්බන්ධ වෙනවා. මේකත් එක්ක සීතාවක රාජධානියේ ආර්ථික වශයෙන්, මිනිස්ශ්‍රමය වශයෙන් ඔවුන් පරිහානියට පත් වෙන්න ඇති. අපිට මේක කියන්න පුළුවන් සීතාවක පාලකයන් නිරන්තරයෙන් ගෙන ගිය යුදමේ ප්‍රතිපත්ති බලපාන සීතාවක රාජධානිය පරිහානියට. ඊළඟට තවත් එකක් තමයි රාජසිංහ රජතුමාගේ බෞද්ධ විරෝධී කටයුතු. මේ රාජසිංහ රජතුමා පසු කාලයේදී ඔහු හින්දු ආගම වැළඳගෙන තියෙනවා. ඊට පස්සේ ඔහුගේ පුරෝහිතය හැටියට අරිට්ටකී වෙඬු පෙරුමාල් කියලා කෙනෙක් පත් කරගෙන තියෙනවා. ඔන්න ඒ විදිහට බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බොහෝ භික්ෂුන් වහන්සේලා මරලා තියෙනවා. ඒ වගේ බොහෝ සිදුවීම් ගොඩක් සඳහන් වෙනවා. මම ඔයාලට වැඩිව විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මේ රජතුමාගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියත් බලපාලා තියෙනවා සීතාවක රාජධානී පරිහානියට. ඒ වගේම තමයි තවත් කරුණක් අපිට වෙන්නා දෙන්න පුළුවන් සීතාවක රාජධානී පිරිහීමට උඩරට සීතාවකට ඇඳා ගැනීමේදී සහය වූ විරසුන්දර බණ්ඩාර මරණයට පත් වෙනවා. ඉතින් පේරාදීනියේ විරසුන්දර බණ්ඩාර වලට මතක ඇති මහනුවර රාජධානියදී මම කතා කරා. එතකොට ඔහු අන්තිමේදී මරණයට පත් කරනවා. ඉතින් මේකත් ප්‍රධාන වශයෙන් බලපානවා සීතාවක රාජධානිය පිරිහීමට. මේ සිදුවීම නිසා උඩරට රාජ්‍ය අරාජික වුණා. එතකොට උඩරට ජනතාවගේ සහයෝගයක් ලැබුණා. ඉතින් මේකත් බලපානවා සීතාවක රාජධානිය පිරිහීමට. තවත් කරුණක් කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන් රාජසිංහ රජතුමාගෙන් පස්සේ සීතාවක රාජධානියට නිසි උරුමකරුවෙක් නොසිටීමත් ප්‍රධාන වශයෙන් බලපානවා සීතාවක රාජධානිය පිරිහීමට. මේ කරුණු ඍජුවා වක්‍ර වශයෙන් බලපානවා සීතාවක රාජධානිය පිරිහීමට. ඊට අමතරව පළවෙනි විමල් ධර්ම සූර්ය රජතුමා යටතේ උඩරට රාජධානිය පවතින විට සීතාවක පාලක උඩරට රාජධානිය ආක්‍රමණය කරනවා. ඒ වෙලාවේ ඔහු පරාජයට පත් වෙනවා. මම මේ සිදුවීම මුලින්ම කිව්වා. මේකත් බලපානවා
සීතාවක රාජධානි පරිහි පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයක් ලෙස අපි කතා කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් විමල් ධර්මසූරියතුමා යට ඊට පස්සේ උඩරට රාජධානි බලය වර්ධනය වෙනවා. මේ සීතාවක පාලකයා එන් ඔයාලා මතක ඇති පේතංගොඩ වෙනදී අර විසුණු කටුවකට ඇනෙනවා. ඊට පස්සේ ඔහු රෝගාතුර බවටපත් වෙනවා. ඉතින් ඔහු ඒකෙන්ම මරණයට පත් වෙනවා. ඉතින් මේවා තමයි සීතාවක රාජධානියේ පිරිහීමට බලපාන ප්‍රධාන කරුණු හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න තියි කියලා. ඉතින් මෙන්න මේවා ඍජුහා වක්‍ර වශයෙන් බලපානවා සීතාවක රාජධානියේ පිරිහීම සඳහා. ඉතින් ඔන්න අපි සීතාවක රාජධානිය පිළිබඳව කතා කරන්න යදුනා. මුලින්ම අපි කතා කරා මායදුන්න රත්තුමා පිළිබඳව කතා කරා. ඉන් පස්සේ රාජසිංහ රත්තුමා හා ඊළඟට සීතාවක රාජධානි පිරිහීමට බලපාන කරුණු කෙටියෙන් කතා කරා. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම වැඩි විස්තරාත්මකව කතා කරන්නේ නැත්නම් ඉක්මනින් කතා කරන්න ඔයාලට තේරෙන විදිහට වීඩියෝගේ ප්‍රමාණයත් වැඩි වෙන නිසා මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා සීතාවක රාජධානි පිළිබඳව. ඊළඟ මාතෘකාවදී මම කතා කරන්න යාපනයේ රාජධානි පිළිබඳව. ඉතින් වීඩියෝ හොඳයි නම් ඔයාලගේ අදහස් පළ කරන්න ලයික් කරන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරනවා.